සිංහල විසබීජ හරණය පිළිබඳව මම කියන්නේ ඇය හතරක පහකට අපිට කතා කරන්න දේවල් තියෙනවා. දැන් භූත දෝෂ හරණය කියලා කිව්වම භූත කියලා කිව්වම අපේ මිනිස්සු දන්නේ යක්ෂයෝ කියලා නෑ. යක්ෂයෝ නෙමෙයි භූතෝ කියලා කියන්නේ ආපෝතේජෝ වායි පඨවි ආකාශ. ඒවා අක්‍රමවත් නම් ඒකට භූත දෝෂයක් කියනවා. ඒක ක්‍රමවත් නම් භූත දෝෂ නෑ කියලා. ඒ වගේම භූත කියන එක සමහරවිට හෙළ වෛද්‍ය විද්‍යාවේ අපි අර්ථකථනය කරපු අවස්ථා තියෙනවා නොපෙනෙන දේ කියන. ඒතකොට නොපෙනෙන දේ කියන දේ අර්ථකථනය කරද්දි දිලීර බැක්ටීරියා වෛරස් සියල්ල නොපෙනෙන දේවල්. එතකොට අපි ලෝකේ තාම කවුරුත්ම දන්නේ නැහැ මේ දිලීරත් බැක්ටීරියත් වෛරස් කියන දේවත් ඇති කරන්නේ කවුරුද කියන කාරණාව. අයිබෝන් ඉපදනේ ප්‍රශ්න කරලා තුමා හෙළ විස බීජ නැසන ක්‍රමවේද තියෙනවා නම් කියන්නේ කියලා. මම හිතන්නේ මම පිළිකා රෝගින්ට ප්‍රතිකර්ම කරද්දී පළවෙනිම කරන කාරණාව තමයි එම භූමිය ජීවාණු හරණය කරන එක. ඒ කියන්නේ එම භූමිය තුළ කිසිදු දිලීර බැක්ටීරියා වෛරස් කියන මේ කිසිවක් නැති වෙන තැනට මේ භූමිය පත් කරන එක තමයි මගේ සාමාන්‍ය කරන්නේ. ඒතොර හෙළයන්ගේ සංස්කෘතියට නැවත එකතු වෙච්ච තමයි දේ තමයි බෞද්ධ සංස්කෘතිය. ඒ බෞද්ධ සංස්කෘතිය අපි දන්නා පිරිසජ්ජායනා කරන දේ කියන දේ අපි ගොඩාක් වටිනාකමින් කරන කාරණා. ඒතොර පිරිසජ්ජායනාවේදී දැනට ජපාන් රජයේ විසින් මම දන්නා විදිහට ජපාන් රාජ්‍ය විසින් සොයාගෙන තිනවා පිරිත් සජ්ජායන කිරීමේදී ඒක එකම සංඛ්‍යාතයක් යොදාගෙන නිසා ඒ අණුක ව්‍යුහයේ ජලයේ අණුක ව්‍යුහය වෙනස් වෙනවා. ඒ වගේම ඒ සඳහා ජපාන උපකරණත් හදලා තිබුණා. ඒ වගේ අණුක ව්‍යුහය වෙනස් කරගත කරගන්න විදි දේශීය වශයෙන් අපේ ඕන දහටි තියෙනවා. ඒකත් තමයි අණුක ව්‍යුහය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දියල්ලකින් වතුර වැටෙද්දී ඒ වැටෙන මොහොතේදී ගන්න වතුරවල අණුක ව්‍යුහය වෙනස්. මහමුදේ රැල්ලක වදලා කළු ගලක වදින වෙලාවේදී ගන්න වතුරේ අණුක ව්‍යුහය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අකුණු ගසන වෙලාවේදී අණුක ව්‍යුහය වෙනස් වෙනවා. එකම සංඛ්‍යාතයකට යම් කිසි දෙයක් සිදු කරද්දී එහි ඒ ජලයේ අණුක ව්‍යුහය වෙනස් වෙනවා. මේ වගේ මෙන්න මේ ජලය අපිට යොදා ගන්නට පුළුවන් නම් තමන්ගේ ජීවාණු හරණය උදෙසා ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක්. ඒක විසබීජ නාශනය උදෙසා යොදාගැනීම ගොඩක් හොඳ දෙයක් කියන කාරණා පළමුවෙන්ම මම කියන්න ඕන නිසා පිරිසජ්ජායනාය හොඳයි. ඒ වගේම ස්වභාවික වශයෙන් සිදු කරන ඒ අණුක ව්‍යුහය වෙනස් කරන සංසිද්ධිමත්ින් ජලය යොදා ගැනීම කියන දේ කාරණා හොඳයි. පොල්ලතුර කියන දේ බොහොම හොඳ විසබීජ නැසනය කරන දෙයක්. බොහොම පැහැදිලිව කියන්නේ පොල්ලතුර සාමාන්‍යයෙන් පැය කීපයක් තියලා වතුරත් එක්ක කවලම් කරලා ඉනවනම් හොඳයි. නමුත් මම ඒක එකතුවක් කිව්වා. ඒ තමයි පොල්ලතුර, හාල් පාන වතුර, කොහොඹ, කහ, දියර, සුදු හඳුන්, ගොම දියර එකට දාලා ප්‍රමාණය ගොඩක් නැමේ ගොම බොහොම පොඩ්ඩක් ඒක එකතු කරලා සමංගේ ගෙදර ඉහින්න පුළුවන් නම් ඒක විසබීජ හරණය වෙනවා කියන කාරණා බොහොම පැහැදිලිවම කියලා තිබුණා. අද නෙමේ දැනට වසර 15කට කලින් මම කියද බෑ ඒ කාලේ මට විශ් බෑන්න. නමුත් මේ දේවල් රටට ඕන වෙන අවස්ථාව මම හැමදාම මම හිතා දරන නාලිකාවේදී මම ওই කාරණාව පැහැදිලි කරලා කුකුල් ගූත් බෙහෙතට ඕනනවා කියලා මම ඒ වචනේ ඒ විදිහටම කියලා දැම්මා සිංහල පාරිභාෂික තීර දෙයක්. මොකද මට ලැජ්ජබයි කියන දේ ඇති වෙනවනම් මම වැරදි කරනවා නම් ඒ නිසා මට මම වැරදි නොකරන බව මමයි දන්නේ. ඒක මට කාටවත් පුන පුනා කියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම බොහොම පැහැදිලි කරන ඔන්න ඔය ඖෂධ ටික අපි විසබීජ හරණය උදෙසා යොදාගත්තු ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න දෙහිකොළ කියන දේ සහ දෙහිෂ්ම කියන දේ සහ ලුණු කියන දේ ප්‍රබල විසබීජ හරණයට පාවිච්චි කරන දෙයක් සිංහල හෙළ වෛද්‍ය විද්‍යාව තුළ. ඒ නිසා අපිට පුළුවන් නම් දවසකට එක වතාවක් ලුණු වලින් මූණ හොදලි වල නැවත වතාවක් වතුරෙන් හොදන්න. දෙහි ටිකක් අමු කහ ටිකක් තලලා ඒකට කොහොමද කොළ ටිකක් තලලා ඒකෙන් මූණකට හොදගන්න අපිට හැකියාවක් තියෙනවා නම් ඒක ඇත්තටම බොහොම හොඳ දෙයක්. ඒ වගේම මතක තියාගන්න ඕන සිංහලයේ මිනිසුන් බොහොම හොඳට විසබීජ හරණය කරගත්ත ජාතියක්. ඒ උදෙසා බොහොම පැහැදුළුම කියන්න ඕන අපි ඇල්බීසියක් කොළ යොදා ගැනීම තිබුණා, තිත්ත කොළ යොදා ගැනීම තිබුණා. ඒ වගේ තවත් කොළ රාශියක් තිබුණා. අපිට හොයා ගන්න බැරි නිසා මම මේ දේවල් නොකිය හිටියේ. සත් තිත්ත කොළ, ඒ කියන්නේ අත්තසූරිය කියන කොළ විශේෂය සහ ඇල්බීසියා කියන කොළ විශේෂය සහ මි කියන කොළ විශේෂය සහ කොහොම කොළ අපි නිත්‍ය નિરાයාසයෙන්ම මේ විසබීජ හරණය උදෙසා යොදාගත්තා. මේ ඕනම දෙයක් තනි තනියෙන්ම ගත්තත් එකතු කරලා ගත්තත් කිසිදු විදියකට ඒ රසායනික ගුණයට සහ ස්වභාවයට ප්‍රභාවයට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් අපේ විසබීජ හරණය උදෙසා නිතර නිතර යොදා ගැනීම හොඳයි කියන කාරණා තමයි මගේ මතය. ඒ වගේම අපිට උණු වතුර, ඒ කියන්නේ මද රස්නේ, ඒ කියන්නේ මම හැමදාම කියන්නේ සාමාන්‍යයෙන් අත ඔබපුවාම මේ පිට අත්ල නොපිච්චෙන ගානට උණු වතුර නිතර අපි පාවිච්චි කරනවා නම් මූණකට හොදන්න එක ගොඩක් හොඳයි. හැබැයි නාන්න නෙමෙයි මම මේ කතා කරන්නේ මූණ සීවිදීම සහ ඇඟපත සෝදා පිරිසිදු කර ගැනීම කියන කාරණාවේදී අපිට මේ දේවල් යොදා ගන්න පුළුවන් එක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි දුම් විශේෂ රාශියක් වුණාට මේකෙදි මම හිතන්නේ මේ වීඩියෝ එක මෙහෙම ගත්තොත් මගේ ඒ විශේෂ සිංහලයේ විසබීජ හරණය පිළිබඳව මම හිතන්නේ පැය 4ක 5කට අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඒ නිසා මම එහෙම නොකිය අපේ රටේ තිබුණා දුම් විශේෂ. ඒක දුම්මල පමණක් නෙවෙයි. ඒ වගේම විශේෂ කොළ විශේෂ පාවිච්චි කරලා මම හිතන්නේ ඔබ දකින්න ඇති කොරෝනා රෝගී තත්ත්වය ලංකාවේ පළවෙනි රෝගියා මාර්තු 11 මුණ ගැහෙද්දී
මම මාර්තු 15 දාන වීඩියෝ එකේ මම කියනවා දූපයක් සම්බන්ධයෙන් දුම්වල කට්ටකු මජ්ජල් ඒතර පොල් කට්ටු මේ දර විශේෂ කීපයක් සුදු හඳුන් රත් හඳුන් අගිල් නාමල් රේණු ඊට පස්සේ සැවැන්දන ඊට පස්සේ කොහමකොල මල් විශේෂ මේ 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 දූපයක් තියෙනවා මේ දූපය භූත දෝෂ හරණය දැන් භූත දෝෂ හරණය කියලා කිව්වම භූත කියලා කිව්වම අපේ මිනිස්සු දන්නේ යක්ෂයෝ කියලා නෑ යක්ෂයෝ නෙමෙයි භූතෝ කියලා කියන්නේ ආපෝතේජෝ වායි පඨවි ආකාච ඒවා අක්‍රමවත් නම් ඒකට භූත දෝෂයක් කියන එක ක්‍රමවත් නම් භූත දෝෂ නෑ කියලා ඒ වගේම භූත කියන එක සමහරවිට හෙළ වෛද්‍ය විද්‍යාවේ අපි අර්ථකථනය කරපු අවස්ථාවක් තියෙනවා නොපෙනෙන දෙයක් तो नोपेन देखें दे अर्थकथने करादी दिलीर बैक्टीरिया वायरस सियाल नोपेन देवा इतक अभी लोके ताम कौरुत्म दाने मे दिलीर बैक्टीरिया वायरस कें देवा अति करा कौरद कारण इतको बला मिनी मिनीकूट कोरोना वैरसे किबुसुम कदियो कैसे वेच मुहूर्त कदी अन्न बुड़वा इतको इतनी मध्यकने मध्यकत्र तीरों अभी होयरा इतको इतना अतीते මයිතන මේ පිළිබඳ සාක්ෂි දවන සුසුතේ සහ චරකයේ දෙකේම වෛරස් වල අණුක ව්‍යුහය ඒ කියන්නේ ව්‍යුහය ඇඳලා තියෙනවා මේ දෙකේ තියෙන ඒ සමහර දේවල් බලපුවාම එකට ලක්ෂයේ වර්ධනය කළ ගන්න දත්තවල ඒ කියන්නේ බටහිර විද්‍යාත්මක උපකරණ වලින් ගන්න දත්තේ තියෙන වෛරස් එක්ක දෙලීරයක බැක්ටීරියාවක ව්‍යුහයම එදා පරන්නන් පොතේ ඇඳලා තියෙනවා ඒක හෙළ වෛද්‍ය විද්‍යාවෙත් බොහොම පැහැදිලිවම තියෙනවා මොකද මම චරකයේ සහ සුසුතේ මේ වෙලාවේ ඇඳලා ගත්තේ ඒකට තනක් දෙන්න ඕන නිසා නෙමෙයි මම මේ දේ ඇඳලා ගත්තේ මිනිස්සු වැඩිපුරම දන්නේ ඒ නිසා ඒකන නිසා ඒතකොට ඒක තුල මේ මේ දේවල් පිළිබඳ තියෙන නිසා ඒ දේවල් ඇති කරන්නේ සමහර විට කවුරුන් විසින්ද කියන කාරණාව හොයලා බලන තරම් අපේ රටේ තාම උපකරණ ලෝකේ තාම උපකරණ හදලා නැමං ඒ නිසා එතනින් ඒ විශ්ේ නවත්තනවා ඒ නිසා දුම් කියන දේ අපේ රටේ වැඩිපුරම විස බීජ හරන පිණිස පාවිච්චි කරලා තිබුණා ඒ වගේම මතක තබා ගන්න ඕන වාෂ්ප කියන දේවල් අපි නිතර පාවිච්චි කරපු જાතියක් ඒ පිළිබඳව මම තාජුට් එකෙන් තව වීඩියෝ එකකින් ඔබට කියන්නම්